මේ රැස්වීම කල්ලියක කණ්ඩායමක රැස්වීමක් නෙවෙයි. මේ රැස්වීම මේ එකතු වීම අපේ පක්ෂෙම රැස්වීමක් කියලා මං කියන්න කැමතියි. මිත්‍රවරුනි යුදබිමේ යුදපිටියේ බංකරය ආරක්ෂා කරන යුද සෙබල වගේ දේශපාලන යුදබිමේ චන්දපොල ගම ආරක්ෂා කරලා වසර ගණනාවක් එක්සත් ජාතික පක්ෂයට ඒ ශක්තිය ලබා දුන්නේ ඔබ බව අපි පිළිගන්නවා. ඒ වටිනාකම ඔබට ලබා දෙනවා. ඔබ නැතුව අද පක්ෂයක් නැහැ. ඔබ තමයි අපි හැමෝම දිනවන්නේ. එනිසා මම සිතනවා අපි සියලු දෙනාම එකතු වුණාම අපි ලොකු ශක්තියක්. ශ්‍රී ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. 2014 බොහෝ දෙනෙක් කිව්වා එක්සත් ජාතික පක්ෂයට දිනන්න බෑ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කල්ලියට මුළු යාන්ත්‍රණයම රාජ්‍ය ආයතනය යාන්ත්‍රණය තිබුණා ඔය ඡන්දේ කරන්න. නමුත් 2014 ඔබ අපි සියලු දෙනාම එකතු වෙලා එදා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා. අද ඊට වඩා අපිට ලේසි කාර්යයක් තියෙන්නේ. මිත්‍රවරුනි දැනට එක්සත් ජාතික පක්ෂය හැටියට අපි සූදානම් ඕනෑම මැතිවරණයකට. දැන් වෙනකොට අපේ සංවිධාන උපක්‍රම යොදවලා බිම් මට්ටමේ සංවිධානය ආරම්භ කරන්න ඕනෑම වෙලාවක හෙට අපට සූදානම් වෙන්න පුළුවන් ඕන වෙලාවකම ඡන්දය ක්‍රියාත්මක කරන්න. ඒ වෙනුවෙන් දැනට අපි සැලසුම් කරලා උපක්‍රම යොදවලා බිමට ඕන යාන්ත්‍රණය හදන්න සියලුම උපකරණ භාවිතා කරලා තාක්ෂණය එවැගේම ඒ විද්‍යාත්මක ක්‍රමවේදය සකස් කරමින් අපි ලැහැස්ති හෙට වුණත් අපේ ඡන්දෙ මෙහෙවන්න. මේ දැවැන්ත සංවිධානයේත් එක්ක අපට තව ඕනෑම පක්ෂයක් එක හැප්පෙන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සැලැස්ම තුළ පළමුවෙන්ම අපේ දිස්ත්‍රික් බලමණ්ඩල ටික කැඳවන්න. දිස්ත්‍රික් බලමණ්ඩලත් එක්කම ඊළඟ පියවර හැම මැතිවරණ කොට්ටාශයකම අපේ සංවිධාන සැලැස්ම ක්‍රියාත්මක කරන්න. එතනින් පහළට මැතිවරණ කොට්ටාශයේ සිට හැම කොට්ටාශයකම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට අයිති කොට්ටාශයක ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කොට්ටාශයෙන් පහළට අපි බලාපොරොත්තු වෙනවා හැම ඡන්ද මධ්‍යස්ථානයක්ම සංවිධානය කරන්න. ඡන්ද මධ්‍යස්ථානෙන් පහළට හැම ගමකටම අපේ පණිවිඩය අපේ සංවිධානය ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ වැඩපිළිවෙල අනුව අපි කෙටි කාලයක් තුළ සෑම නිවසකටම නිවාස 10කට පවා සංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න එක්සත් ජාතික පක්ෂය අද සූදානම්. එහෙනම් අපිට ඉතුරු වෙලා තියෙන එකම දෙයයි. ඒ මොකද්ද? අපේ අපේක්ෂකයා. අපිට ඔච්චරයි තියෙන්නේ. අපි ඔක්කොම ටික යාන්ත්‍රණය හදලා තියෙනවා. මේ මැතිවරණේ දිනන්න පුළුවන් හැම සාධකයක්ම අද එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. අපිට ඊළඟට තියෙන අපේක්ෂකයා නම් කරන්න. අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපි සියලු දෙනාම බොහොම සමගියෙන් මේ පක්ෂය සමගි කරලා එකතු කරලා එක රොත්තේ හැම දෙනාම එකතු වෙලා අපි යටින්ම ජනතාව අතරින් ඉස්මතු වෙන මේ රට ඉල්ලන මේ ජනතාව ඉල්ලන ඒ අපේක්ෂකයා නම් කරන්න එක්සත් ජාතික පක්ෂය හෙට අනිද්දාම සූදානම් වෙනවා. මේක තමයි යථාර්ථය. අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපි බොහොම විවෘත පක්ෂයක්. මම තමුන්නාන්සලාට කියන්නේ විවිධ අවස්ථාවල් වල මේ පක්ෂයේ ප්‍රධානියෙක් හැටියට මේ පක්ෂයේ විවිධ අර්බුද ඇති වෙනකොට අපි මේ පක්ෂය ආරක්ෂා කරා. ඔබ මේ පක්ෂය ආරක්ෂා කරා. අද ඒ වෙනුවෙන් තමයි අපි තාම ඉන්නේ. මමත් ඔබතුමන්ලට සහතික කරනවා එක්සත් ජාතික පක්ෂය අපි සියලු දෙනාම සමගිව ඔබ ඉල්ලන ඔබට ඕනේ රට ඉල්ලන අපේක්ෂකයා අපි නම් කරලා එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් අපි අනිවාර්යයෙන්ම පාටි කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. ස්තුතියි.